බදු පැහැරහැරපු මිනිස්සුන්ගෙන්. ඒ දෝහී මිනිස්සුන්ගෙන්. ඒ වංචනිකයින්ගෙන් ඇය කිරීම කරන්න පළමුයෙන්ම. ආදශ්‍ය පටන්ගන්න. අර්ජුන්ගෙන් පටන්ගන්න. ඇලෝසිියස්ගෙන් පටන්ගන්න. ඔය ගජමිතුරු විදිහට වෙස්වලාගෙන ඉන්න අයගෙන් පටන්ගන්න. ඒ කූට ව්‍යාපාරිකයගෙන් පටන්ගන්න. අහිංසක අම්ම තාත්තගෙන් පටන්ගන්න එපා. අපේ මේ බදු ක්‍රමයට තවත් උපක්‍රමය අදදානවා. පැයි විසිහතරම අපි ඇහැරල්ල ඉන්න කියලා. සෙක්ස් බද්දක් ඇඟබද්දක් ගහන්න හදනවද දන්නේ නෑ. එහෙම යෝජනාවකුත් මේ මැති සබය තුළ පණගැන්ගමින් යනවා. යෝජිත තත්ත්වර පත්වේගෙන යන්න උත්සාහ කරන අයත් ඉන්නවා. අපි පරාජය කරන්න ඕන. ඒ වගේ මම්මි තාත්ති අපි සිවිල් සංවිධාන විදියට සූදානම්. විවේචනය විතරක් නෙවෙයි. අපි විරුද්ධතාවය විතරක් නෙවෙයි. අපි අවිහිංසාවාදීව සූදානම්. අපේ අම්මල තාත්තලා, අපේ නංගිල මල්ලිලා, මේ දුවා දරුවන් අද පොකැට් එක හිස්සනවා මිසක් ඔවුනගේ ඒ පොකැට් එකට මුදල් වැටෙන ක්‍රමයක් නෑ. විරැකියාව උග්‍ර වෙලා තියන්නේ. රට හැරයාම බොහෝ ප්‍රතිශතයකින් වැඩි වෙලා තියන්නේ. ජීවත් වෙන අම්ම තාත්තටත් ඒ දරුවව පෝෂණය කරන්න බැරි වෙලා තියන්නේ. පාසල් අධ්‍යාපනය දෙන්න අපහසුකමින් ඉන්නේ. ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළයි. ඒ සේවාවන් ඉහළ තත්ත්වයක පිරිවැයක් එක්ක කටයුතු කරන්න වෙලා තියන්නේ. එක සාපි පැහැදිලිවම කියනවා. මේ පාලකීන්ට කියනවා. ඔබලා පක්ෂ දේශපාලනය ගැන හිතලා තීන්දු තීරණ ගන්න එපා. මේ පිරිවැය රාජ්‍ය පිරිවැය රජයේ වියදම රජයේ නඩත්තුව දේශපාලනික නඩත්තුව ඒ වගේම ඒ දේශපාලන රාමු නඩත්තුව නවත්තලා ටෙන්ඩර් මගඩි නවත්තලා මංකොල්ල කෑම් නවත්තලා ජනතාව අන්දන්නේ නැතුව ජනතාව වෙනුවෙන් අවංකව කැපකිරීමක් තියෙනවනම් ආදර්ශයක් තියෙනවනම් ඒ ආදර්ශය සඳහා කුමක්ද කරන්න ඕන? ඒ සඳහා කරන්න ඕන අවංක කැපවීම. ඒ සඳහා කරන්න ඕන වචන හරඹ නෙවෙයි. අපි දන්නවා දැන් රාජ්‍ය සේවකීන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65-60 කරා. හැබැයි මේ පාලකයාට හිතන්න ඕන අවුරුදු 3ක් විතරේ රාජ්‍ය සේවකයා මේ වකවානු වෙනකන් ඔහු විශ්‍රාම යන්නේ මේ අවුරුද්දේ නම් අවුරුදු 3ක් විතරේ රාජ්‍ය සේවකයා කැපකිරීම කරපු කෙනෙක්. රෝග තත්ත්වයන් තුළ විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී පාලකයා දෙවරක් හිතන්න ඕන ඔවුන් විශ්‍රාම ගන්න පෙර ඔවුන් බොහොම කැපකිරීම් කරපු අය ජීවිත අවදානම් ගත්තු අය දීමනා පිළිබඳව නොහිතා රාජකාරිය අකුරටම හිට කරපු අය. ඒක නිසා අපි ඒකත් සිහිපත් කරනවා රාජ්‍ය